අමාත්‍ය ධුරේ කටයුතු කිරීමේදී කාර්ය මණ්ඩලය තමාට ලබා දුන් සහයෝගය පිළිබඳ සියලු දෙනාට සිය කෘතවේදීත්වය පළ කරන බවයි විජේදාස රාජපක්ෂ මහතා එම පිරිස හමුවේ කියා සිටියේ. මේ අතර විශේෂ මාධ්‍ය හමුවකට එක්වීමෙන් විජේදාස රාජපක්ෂ මහතා තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම හා තමාගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ මෙසේ කරුණු පැහැදිලි කළා. ඉදිරි ජනාධිපති මැතිවරණයට තරඟ කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගන්න මම තීරණය කරා. ඒ අනුව අද මම මේ අමාත්‍ය ධුරයෙන් සමුගත්තා. මම ජනාධිපතිතුමාට ස්තුති කරලා ලිපියකුත් යවුවා. මම අමාත්‍ය ධුර අවස්ථා ගණනාවක් දරලා තිබෙනවා. මේ අවුරුදු දෙකයි මාස දෙකක කාලය තුළ මේ අමාත්‍ය මණ්ඩලයේ මේ අමාත්‍ය ධුරය මට දරද්දී සම්පූර්ණ නිදහස තිබුණා. ඒ වගේ නිදහසක් කැමැතිවරයෙකුට කිසිම අමාත්‍යංශයක ලැබිලා නැහැ. ඒ වගේම මට මේ අමාත්‍ය ධුරයේ විශාල වැඩ කොටසක් කරන්න හයිය තිබුණා. ඒ හැම එකටම ජනාධිපතිතුමාගේ පූර්ණ සහයෝගය මට ලැබුණා. මේ මාස 24ක කාලය තුල තරම් අනපනත් නීති ප්‍රතිසංස්කරණ කවදාවත් කරලා නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්න අපි ඉටු කළ යුතු කොන්දේසි තිබුණා. ඒ කොන්දේසි වලින් 80%ක් විතර අපේ අධිකරණ අමාත්‍යාංශය සහ අපේ නිලධාරීන් තමයි ඒ කටයුතු කරලා ඒ ජයග්‍රහණ අපි ලබා ගත්තේ.